තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. සදහැවතුනේ ධර්ම ශ්‍රවණය වෙනුවෙන් සූදානම්ව අද වෙබේකී ඉරිදා දවසේ මේ පැයත් බෞද්ධ රූපවාහිනිය සමගින් ගත කරන සුපින්වත් ඔබ වෙත බෞද්ධ රූපවාහිනිය සුපුරුදු පරිද්දෙන් මේ පැහැදී සංවිධානය කරන බුදුමග සද්ධර්ම දේශනාව මෙලෙස ආරම්භ කිරීමට සූදානම් වන්නේ. සදහැමතුනි මෙයුතුම් වූ දේශනාව වෙනුවෙන් ධර්ම සභාවට වැඩම කොට වැඩහිදෙන පූජ්‍යපාද පඩුගස්සවේ සද්ධාතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාදු නදින් පිළිගනිමු. සාදු සාදු සාදු. සදහැමතුනි දේශනාවේ දායකත්වය ලබා දෙනවා කොළොන්නාවේ පදිංචි අසෝකා දියණිය ඇතුළු පවුලේ සදහැති පින්වත් පිරිස. එසේනම් මෙතැන් සිට මෙයුතුම් වූ දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස විපස්සනා පුබ්බංගමං සමතං භාවේති. සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණාභිලාෂී සදහෙති පින්වත්නි, බෞද්ධ මාධ්‍යාලයේ මගින් සිදු කරනු ලබන බුදුමග සදහම් වැඩසටහන් මාලාවේ අද දිනට නියමිත වැඩසටහනේ සදහැති දායකත්වයේ දරනු ලබනවා කොළොන්නාවේ පදිංචි අශෝකා ඒ දියණිය ඇතුළු පවුලේ සියලුම දෙනා විසින්. විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා 2006 වර්ෂයේදී පරලොව සැපත්වන්නට යෙදුන කේ අබේදීර ආදරණීය මෑණියන්ටත් M.A. ප්‍රේමදාස ආදරණීය පියාණන්ටත් එවැගේම පරම්පරාගතව මිය පරලව ගියා වූ සියලුම නැහිත මිතුරන් සියලු දෙනා සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරන්නට නිවන් සුව ප්‍රාර්ථනා කරලා ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. එවැගේම පවුලේ සියලුම දූ දරුවන්ට සියලුම නැහිත මිතුරන්ට එවැගේම බෞද්ධ මාධ්‍යාලයේ ඒ සියලුම කාර්ය මණ්ඩලයට රණවිරුවන් එවැගේම සුවවිරුවන් සියලුම දෙනා සිහිපත් කරලා විශේෂයෙන්ම මේ පවතින කොවිඩ් වසංගතයෙන් රට ලෝකයේ සියලු දෙනා එයින් අත්මිදිලා ඒ හැම දෙනාටම නිදුක් නිරෝගී භාවය ලැබිලා සියලුම දෙනාගේ ජීවිත සාර්ථක ජීවිතවලට පත් වෙන්නට කියලා ආශිර්වාද කරන්නට නිපින්කමේදී අපේක්ෂා කරනු ලබනවා. එවගේම විශේෂයෙන්ම බෞද්ධ මාධ්‍යාලයේ නිර්මාතෘ අපවත් විවදාල දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේ සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරන්නටත් මේ පින්කමේදීම බලාපොරොත්තු වෙනවා. අපි බුදුමග වැඩසටහන් මාලාවේ අපට නියමිත ඒ වැඩසටහන් දිනේදී වැඩසටහන් මාලාවක් විදිහට සිදු කරගෙන යනු ලබන නිසා මෙම වැඩසටහන පසුගිය වැඩසටහන් හා සමග සම්බන්ධයි. අපි මුලින් වැඩසටහන් කීපයක් සිද්ධ කළා ආසන්නව භාවනාව සම්බන්ධයෙන් ඒ භාවනා ක්‍රමවේදයන් හතර පිළිබඳව කතා කරන්නට. එයින් අපි මුලින්ම කතා කළා සමත පූර්වාංගම විදර්ශනා භාවනා ක්‍රමවේදය පිළිබඳව. ඒ වගේම ඊට පසුව අපි කතා කරන්නට යෙදුණා
විදර්ශනා පූර්වාංගම සමතේ පිළිබඳව. එහි වැඩසටහන් කීපයක් සිද්ධ කළා. අද දවසේදීත් මම මාතෘකා තබන්නට යෙදුනේ විදර්ශනා පූර්වාංගම සමතේ පිළිබඳව තවදුරටත් ඔබට පැහැදිලි කරන්නට. විදර්ශනාව කාරණා තුනකින් ගොනු කරලයි මෙතනදී විස්තර කළේ. ඒ අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ කියන දර්ශන ත්‍රිත්වයෙන්, අනිත්‍ය දර්ශනයෙන්, දුක් වූ දර්ශනයෙන්, අනාත්ම වූ දර්ශනයෙන් යුක්තව විදර්ශනාව කරන ආකාරය පිළිබඳව අපි සැකවින් කතා කරන්නට යෙදුණා. ඉතින් අද දවසේ මේ කාරණා තුනම එකතු කරගෙන ඒ අනිත්‍ය, දුක්, අනාත්ම වශයෙන් කොහොමද විදර්ශනා වශයෙන් වඩලා සමතේ උපදවගෙන සමාධිමත් මනසක් හදාගෙන ඒ තුලින් මාර්ගයේ උපදවා ගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව තවදුරටත් සවිස්තරාත්මකව කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙනම් අද අපි මේ පිළිබඳව අවධානය යොමු කරමු. පසුගිය වැඩසටහන් මේ හා සමග සම්බන්ධයි කියලා මම මතක් කළේ ඒ වැඩසටහන් වලින් කතා කරපු කරුණු අද දවසේදී කතා කරන්නට ගොඩාක් දුරට යොදා ගන්නවා අඩු නිසායි. ඒ නිසා මේ කරුණු ටිකට පෙර කතා කරන්නට යෙදුනා වූ කරුණු ටිකත් සම්බන්ධ කරගෙනම මේ ධර්මයේ ශ්‍රවණය කළොත් මං හිතන්නේ වඩාත් පැහැදීමකට, අවබෝධයකට ලක්වන්නට ඒ උපකාර වෙනවා. ඒ නිසා අද දවසේදී අපි කතා කරන ටික ස්වභාවයෙන්ම සියුම් බවක් තියේ. ඒ නිසා හොඳ අවධානය යොමු කරලා ශ්‍රවණය කරන්නට ඕන කියන සිහිපත් කිරීම මූලික වශයෙන්ම මතක් කරනවා. ඉතින් අපි කතා කළේ විදර්ශනාව පිළිබඳව. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් කොහොමද මේ විදර්ශනාව වඩන්නේ කියන එක පිළිබඳව අපේ ප්‍රායෝගිකව අපේ නුවණ උපදවා ගන්නෙ කොහොමද? ඒ නුවණින් කොහොමද අපි භාවනාව මෙහෙව ගන්න කියන කාරණාව පිළිබඳව කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි අනිත්‍යයි කියලා කියන්නේ මොකක්ද? දුකයි කියන්නේ මොකක්ද? අනාත්මයි කියලා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව වෙනම වැඩසටහන් සිද්ධ කරපු නිසා කෙටියෙන් මේ වෙලාවේදී සිහිපත් කළ දෙනවා. අනිත්‍ය කියලා කියන්නේ නিত্য නොවන බවකින් යුක්ත කියන කාරණය. හේතු නිසා හටගත්ත සියලු ධර්මයෝ හේතු නිරුද්ධ වෙනකොට නිරෝධයට, එහෙම නැතිනම් නිරුද්ධ වීමකට ලක් වෙනවා. හේතු නැති වෙනකොට නිරුද්ධ වෙලා යනවා. මේ හේතු නිසා හටගත්ත දේවල් හේතු නැති වෙනකොට නැති වෙනවා නම් ඉතුරු නැතුවම නැති වෙන නිසා. හේතු නිසා හටගත්ත ධර්මයෝ ඉතුරු නැතුවම නැති වෙන නිසා. යමක් තියෙනවා කියන තැනකින් හෝ යමක් නැහැ කියන තැනකින් හෝ ස්ථීරව සංකතය තුළ ස්ථීර පැනවීමක් පනවන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි හේතු නිසා හටගන්න බව දකිනකොට, හේතුවත් ඵලයක් දකින නිසා ඔහුට යමක් හටගත්තා නම්, හේතු නිසා හටගත්තා නම් නැහැ කියන අන්තයෙන් අයතමි දෙන්නට වෙනවා. නැහැ කියලා පනවන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි හේතු නිසා හටගත් බව දකින නිසා. හේතු නිසා හටගත් දේ හේතු නැති වෙනකොට නිරුද්ධ වෙන බව දකිනවනම් තියනවා කියන අන්තයේ බැස ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මොකද හේතු නැති වෙනකොට නැති වෙන බව සාක්ෂාත් වෙන නිසා. එහෙමනම් හේතු නිසා හටගත් දේ හේතු නැති වෙනකොට නැති වෙනවනම් ඔන්න ඔය දර්ශනේ අපි අධ්‍යයනය කළොත්, ඔන්න ඔය දර්ශනේ අපි ගවේෂණය කළොත්, ඔය දර්ශන න්‍යායට අනුව අපිට නিত্য නොවන බවකින් අනිත්‍ය වූ ස්වභාවයක් ග්‍රහණය කරගන්නට පුළුවන්කම තියෙනවා. අපි මේක ඉදිරියේදී තව විස්තරාත්මකව මම පැහැදිලි කරන්නම් එකක් එකක් ගානේ අරගෙන. මේක තවදුරටත් අපි එහෙම විස්තර කරන නිසා හේතු නිසා හටගත් බවත් හේතු නැති වෙනකොට නැති වෙන බවත් දකින්නට පුළුවන්. ඒ නුවණ අපේ ජීවිතය තුළ උපදවා ගන්නට ඕනේ. ඊළඟට තමයි දුක් වූ ස්වභාවය පිළිබඳව, දුක් දර්ශනයක් පිළිබඳව කතා කරනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන දුක අපි ගොනු කරලා ගත යුතු වෙනවා මේ ස්කන්ධ සහ ආයතන ටික හරහා. මොකද මං
එහෙම මතක් කරන්නේ ජාතිය ජාති ජාති තමයි දුක හැටියට පටන් ගන්න අපිට පෙන්වන්නේ ජාතිපි දුක්ඛා කියන තැනකින් මේ ඉපදීම දුකයි කියන තැනකින් වරදවා වටහා ගන්නට එපා කියලා මම මතක් කළා මෞකුසෙන් දරුවෙක් බිහි වෙන අවස්ථාවේ ඇතිවෙන වේදනාත්මක දුක පිළිබඳව විතරක් කතා කරන්නට නෙමෙයි මේ ජාති දුක කියන එක හඳුන්වලා තියෙන්නේ කියන එක මම සිහිපත් කළා අණ්ඩජ ජලාබුජ සංසේසිද උපපාතික කියන උපති හතරම කතා කරන්නට වෙන එහෙමනම් එතනදී මෞකුසකින් දරුවෙකුගේ බිහිවීම කියන තැනේදී ඇතිවෙන වේදනාත්මක දුක විතරක් කතා කරන එක අසාධාරණ වෙනවා ඒකත් දුකකට අයිති තමයි හැබැයි ඒ දුක නෙමෙයි මේ කතා කරන්නේ ජාති හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්නනවා කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ කියලා ඒ කියන්නේ ස්කන්ධයාගේ හට ගැනීමත් ආයතනයාගේ පහළ වීමත් කියන තැනකින් නැතිනම් මේ ආයතන ටිකේ පැහැදිලිව පෙන්නනවා මේ දුකේ හට ගැනීම හැටියට එතකොට මේ ආයතන ටික හටගත්තා කියන්නේ දුක හටගත්තා කියන තැනකින් නම් ඒ දුක ආයතන හරහා විහිදෙන දුකක් බවට පත් වෙන්නට ඕනේ. ලෙඩ වෙන, වයසට යන, මරණයට පත් වෙන ආදී මේ සියලු දේවල් මේ ආයතන හරහා සිද්ධ වෙච්ච සහ ආයතන හරහා කරන ලද ගනුදෙනුවක් හරහා සිද්ධ වෙච්ච දෙයක් බවට අපිට පැහැදිලිව පේන්න තියෙනවා. එහෙමනම් මේ ආයතන හරහා දුක හටගෙන තියෙන්නේ කුමක් අරඹයාද කියලා පෙන්වන්නට ඕන නිසා තමයි ස්කන්ධ ටිකක් මේ ආයතන හරහා ක්‍රියාත්මක වෙන සියලුම ක්‍රියාත්මක වීම් ටික අපි හඳුන්වන්න තියෙන්නේ ස්කන්ධ ටිකක් කියලා. ඇහැට රූපයක් පෙනිලා හිතක් පහළ වෙනවා කියන ක්‍රියාදාමයේ තුල සිද්ධ වෙලා තියෙන නාම රූප දෙකක් හටගත් එක. තව විදිහකින් කිව්වොත් ස්කන්ධ පංචකයක් හටගත් එක. කනට සද්දයක් ඇහිලා හිතක් පහළ වෙනවා කියන කාරණාවක සමස්ත සිද්ධිය ගත්තොත් ස්කන්ධ පංචකයක් හටගෙන තියෙන්නේ. එමෙ නැතිනම් නාම රූප ගනුදෙනුවක් වෙලා තියෙන්නේ. මේ විදිහේ ආයතන 6 හරහාම සිද්ධ වෙලා තියෙන්නේ ස්කන්ධ පංචකයක් හටගන්න එක. එහෙම නැතිනම් නාම රූප ධර්මතා දෙකක ගනුදෙනුවක් සිද්ධ වෙලා තියෙනවා. මෙන්න මේ ගනුදෙනුව තණ්හාවෙන් වෙලිලා, ඒ කියන්නේ තණ්හාව යෙදිලා උපාදාන කරගත්තාම ස්කන්ධයාගේ උපාදානයකට යන නිසා පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා බුදුරජාණන් වහන්සේ මේ දුක එක තැනකට කැටි කරනවා. එහෙනම් මේ ආයතන හරහා අපි යම් මට්ටමකින් දුක හැදුවට ඒ හදපු සියලුම සමස්ත දුක රඳාපවතින්නේ පංච උපාදාන වශයෙන් ගත්තාමයි කියන තැනකින් පැහැදිලිව පෙන්නනවා. ස්කන්ධයන්ගේ විපාක මට්ටමේ තියෙන දුකක් තියේ. නමුත් ඒ ස්කන්ධයාගේ පිරිනුවම් පෑමෙන් පමණයි ඒ දුක දුරු කරන්නට පුළුවන්කම තියෙන්නේ. නමුත් ක්ලේශ පරිනිර්වාණයකින් දුරු කරන්නට පුළුවන් දුක පැහැදිලිව අපිට පෙන්වන අපි හදාගත්ත දුක් ටික කියන එක. එහෙමනම් තණ්හා උපාදාන වශයෙන් හදාගත්තා වූ යම් උපාදාන වශයෙන් හදාගත්ත දුක් ටිකක් තියෙනවා නම් මේ සියල් උපාදාන කරගෙන, ඒ කියන්නේ ස්කන්ධ උපාදානයෙන් යම් මට්ටමකින් හදාගෙන තියෙන දුකක් තියෙනවා නම් ඒ සියලු දුක් දුරු කරන්නට තමයි ආර්ය ප්‍රතිපදාව පෙන්වලා තියෙන්නේ. එහෙමනම් අපි මේ දුක කොහොමද ආයතන ස්කන්ධ හරහා කොහොමද කටයුතු වෙන්නේ කියන එක පිළිබඳව විමසලා බලමු. ඊළඟට අපිට තියෙන අනාත්මීය දර්ශනයක් පිළිබඳව විදර්ශනා කරන්නට. ආත්මී හැඟීම අපි ඇති කරගෙන මේ නාම රූප ධර්මයන් පවතින තැනක. එහෙම නැතිනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ධර්මයන් අතර අපි සත්ව පුද්ගල ආත්ම වශයෙන් මේ ස්කන්ධයන් ඇසුරු කරපු නිසා අපිට ස්කන්ධ ටික පෙනෙන්නේ නැතුව ආත්මයක් ඒ තුල දකින්නට ලැබිලා තියෙන්නේ අප විසින්ම හදාගත්තා වූ මානසික ආත්මීය හැඟීම නිසායි. ඉතින් මේ හැඟීම දුරු කරන ආකාරයත්, ඒ හැඟීම දුරු කරන්නට කටයුතු කළ යුතු ආකාරයත් අපි පැහැදිලි කළා. නමුත් කෙටියෙන් අපි මේක මතක් කරගත්තොත් ආත්මයක් ඇතුලේ අනාත්මී දර්ශනයක් දකින්නට නෙමෙයි මේ තියෙන්නේ. ආත්මයක් ඇතුලේ අනාත්මී දර්ශනයක් අවබෝධ කරගන්නට නෙමෙයි තියෙන්නේ. ආත්මය සහ අනාත්මය කියන වචන දෙකේ අදහස මම ඔබට මතක් කළා. ආත්මයක් නැහැ කියන එක නෙමෙයි අනාත්මයි කියලා කියන්නේ. ආත්මයක් පෙර තිබුණෙත් නැහැ, දැන් තියෙනවත් නැහැ, මතුවටත් හටගන්නේ නැහැ කියන තැනකින් නොහටගත් බවකින් හඳුන්වන සිද්ධියක් මේ අනාත්මයි කියලා කියන්නේ. ආත්මය කලින් තිබුණා, ඒ තිබිච්ච ආත්මය දැන් නැහැ. දැන් තියෙන ආත්මය හෙට නැති වෙනවා කියන තැනකින් ආත්මයක නැතිවීමක්, ආත්මයක
නොපැමිණීමක් එහෙම නැතිනම් ආත්මයක් නැහැ කියන තැනකින් කටයුතු කිරීමක් කියන අර්ථයකට නෙමෙයි මේ අනාත්මයි කියලා කියන්නේ. ආත්මී ස්වභාවයක් හම්බ නොවන අර්ථයෙන්ම තිබිලත් නැහැ, තියෙනවත් නෙමෙයි, අනාගතයට හම්බ වෙන්නෙත් නැහැ කියන තැනකින් අනාත්මීය ස්වභාවය පිළිබඳව කතා කරනවා. මේ ආත්මීය ස්වභාවයක් අපි හදාගත්තනම් ඒ හදාගත්තෙත් මේ ස්කන්ධ ආයතන අරහමයි. එහෙමනම් අපිට විදර්ශනා කරනකොට මෙන්න මේ අනිත්‍ය දර්ශනයෙන්, දුක් වූ දර්ශනයෙන්, අනාත්මී වූ දර්ශනයෙන්, අනිත්‍ය දුක් අනාත්මී කියන මේ ත්‍රි ලක්ෂණය ප්‍රකට වෙන දර්ශනයකින් තමයි අපි විදර්ශනාව කළ යුතු වෙන්නේ. ඉතින් මං අද උත්සාහවත් වෙන්නේ මේ ටික ඔක්කොම එකට කැටි කරලා අරගෙන රූපය පිළිබඳව, වේදනාව පිළිබඳව, සංඥාව සංකාරයේ විඥානයේ පිළිබඳව කොහොමද අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් හඳුනාගන්නේ කියන කාරණාව යම් මට්ටමකින් ඔබට පැහැදිලි කරලා දෙන්නට. අපි ගත්තොත් රූපය ගැන. රූපය කියලා ගත්තාම මේ රූපයේ සම්භවයේ රූප ස්වභාවය ගත්තාම පැහැදිලිව පෙන්නවා රූපය කියලා කියන්නේ සතර මහා ධාතුවත් සතර මහා ධාතුව නිසා උපන්න උපාදාය මට්ටමත් චතුන්නංච මහා භූතානං කියලා පෙන්නවා සතර මහා භූතයන් පිළිබඳව. ඒ වගේම මේ සතර මහා ධාතුවෙන් උපන්නා වූ උපාදානයේ පිළිබඳවත් කතා කරනවා. මෙතන වචනයේ පැහැදිලිව මතක තබා ගන්න උපාදාය නෙමෙයි උපාදාන. මොකද අකුරකින් අර්ථය වෙනස් වෙන්නට පුළුවන්කම තියෙන නිසා. සතර මහා ධාතුව නිසා උපන් උපාදාය රූපයන් ගැනයි මේ කතා කරන්නේ. එතකොට සතර මහා ධාතුවත් උපාදාය රූපයත් කියලා කිව්වහම පඨවි ආපෝ තේජෝ ආයෝ සතර මහා ධාතුව හැටියටත් ඊළඟට චක්කු සෝත ගහන ජීව කාය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ එතන ස්පර්ශයේ විශේෂයෙන්ම පඨවි නිසා එතන ස්පර්ශයේ ධාතුවක් විදිහට කතා කළාට ඒ විදිහට වෙනස්කමක් තියෙනවා එතන අර්ථ ගන්නකොට. ඊළඟට භාව රූපය තියෙනවා ජීවිතින්ද්‍රි රූපේ තියෙනවා ලහුතා මුදිතා කම්මඤ්ඤතා තියෙන උපචේසන්ත ජරතා අනිච්චතා ආදී විදිහට රූපේ තුල අන්තර්ගත වෙන ලක්ෂණ ගණනාවකින් යුක්තව රූපේ වර්ගීකරණය කරලා තියෙනවා. මේ කොයි ආකාරයකින් කතා කළත් මේ කතා කරන්නේ රූපස්කන්ධය පිළිබඳවයි. ඒ රූපස්කන්ධය හේතු නිසා හටගත්ත, හේතු නැති වෙනකොට නිරුද්ධ වෙන ධර්මයක්. සතර මහා ධාතුව නිසා හටගත්තා වූ යම් රූපයක් තියෙනවා නම් උපාදාය රූපයක්. මේ සතර මහා ධාතුව බිඳෙනකොට මේ උපාදාය රූපය බිඳිලා යනවා. නැවත නැවත උපදින නිසා සතර මහා ධාතුව නැවත නැවතුව ඒ රූපය සකස් කරන නිසා අපිට හිතෙන එකම රූපයක් මේ පවතින්නේ කියලා. හැබෑවටම වෙලා තියෙන සිදුවීම තමයි ඒ මොහොතේ ඒ අවස්ථාවට අනුකූලව මේ සතර මහා ධාතුන් රාශි වෙලා සකස් කරන රූපය අපිට බිඳෙනවා පේන්නේ නැත්තේ හේතු නිසා හටගන්න බව පේන්නේ නැති හින්දා. අපිට හැම වෙලෙම ඵලයකින් තමයි අපි ගනුදෙනු කරලා තියෙන්නේ. මේක උදාහරණයකට කිව්වොත් අපි විදුලි පංකා විදුලි බල්බයක් පත්තු කරලා තිබ්බහම අපිට ඒ ස්විච් එක එහෙම නැතිනම් ඒ විදුලි බල්බේ දැල්වපුවාම පත්තු කරපුවාම අපිට ආලෝකය හම්බ වෙනවා. මේ ආලෝකය හම්බ වෙන ආලෝකයේ තුල තප්පරයක් ඇතුළත පත්තු වෙන සහ නිවෙන කියන ක්‍රියාදාමයක් වෙනවා. ඒක 50 වතාවකින් සිද්ධ වෙනවා නම් අපි හර්ට්ස් 50යි කියලා කතා කරනවා. එහෙම නැතිනම් ඒක 60 වතාවක් සිද්ධ වෙනවා නම් තප්පරයක් තුල හර්ට්ස් 60යි කියලා කතා කරනවා. සාමාන්‍ය ලංකාවේ අපි දන්නවා හර්ට්ස් 50ක වගේ අගයකින් පවතින්නේ. තප්පරයක් ඇතුළත නිවෙලා පත්තු වෙලා නිවිලා පත්තු වෙලා කියන මේ වාර මාරු වීම 50 වතාවක් සිද්ධ වෙනවා. මේ 50 වතාව ඇතුළත පත්තු වෙච්ච වාර සහ නිමිච්ච වාර පත්තු වෙච්ච නිමිච්ච පත්තු වෙච්ච නිමිච්ච කියලා එකක් අර එකක් තමයි මේ සිද්ධිය වෙන්නේ. පත්තු වෙනවා ඊළඟට නිවෙනවා ආයෙ පත්තු වෙනවා ආයෙ නිවෙනවා කියන සිද්ධියක් වෙන්නේ. මෙහෙම වාර 50ක් සිද්ධ වෙලා මේ යුගල 50ක් සිද්ධ වෙලා තියෙනවා තප්පරයක් ඇතුළත.
එතකොට තප්පරයක් ඇතුළත නිමිච්ච වාර ගානත් 50ක්. පත්තුන වාර ගානත් 50ක්. හැබැයි අපිට පත්තු වෙච්ච බව විතරයි හඳුනන්න පුළුවන්කම තියෙන්නේ පේන්නේ. නිමිච්ච වාර හඳුනා ගන්න පුළුවන්කමක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපිට පේන්නේ නැති හින්දා අපි හිතනවා මේක පත්තු වෙලාම තියෙනවා කියලා. නැවත නිවිලා ආයෙ පත්තු වෙනවා කියන සිද්ධියකින් කලින් තිබුණ එළිය නෙමෙයි ආයෙ පත් වෙනකොට ආයෙ අලුත් එකක් අලුත් වෙලාමයි තියෙන්නේ. නිවෙනවා කලින් තිබුණ එක නිවුණා ඊට පස්සේ ආයෙ අලුත් එකක්මයි පත්තු වෙන්නේ. අලුතෙන්මයි පත්තු වෙන්නේ. නමුත් ඒ පත්තු වෙන අලුත් වීම අලුතෙන් පත්තු වෙන එක අපිට හම්බ වෙන්නේ නැත්තේ අර නිමිච්ච බව හම්බ වෙච්ච නැති හින්දා. ඊට කලින් අවස්ථාවේ නිවුණා නම් දැන් ආයෙ පත්තු වුණා කියලා අපිට අලුතෙන් හම්බ වෙනවා. ඒක අපිට දැකින්න පුළුවන් ස්විච් එක ඕෆ් කරලා ආයෙ දාන්න. ස්විච් එක ඔෆ් කරපු ගමන් නිමිච්ච බවක් අපිට හම්බ වෙනවා බල්බ් එක නිවුණා කියලා. ආයෙ පත්තු කරනකොට ස්විච් එක ඔන් කරනකොට අපිට හම්බ වෙනවා බල්බ් එක පත්තු වුණා කියලා. ආයෙ නිවෙනකොට ස්විච් එක ඔෆ් කරනකොට ආයෙත් බල්බ් එක නිවෙනවා. ආයෙත් ස්විච් එක ඔන් කරනකොට ආයෙත් බල්බ් එක පත්තු වෙනවා. මේක අපි ටිකක් හිමීට පත් ස්විච් එක ඔන් ඔෆ් කරන දේ එහෙම නැතිනම් ස්විච් එක එහා මෙහා කරනකොට බල්බ් එක නිවෙනවා පත්තු වෙනවා කියන සිද්ධිය අපිට මුණ ගැහෙනවා. එහෙම මුණගැහෙන හින්දා අපි දන්නවා නිමිලා තමයි දැන් බල්බ් එක දැන් පත් වෙලා තමයි බල්බ් එක කියලා. මේ නිමෙන පත් වෙන එක අපිට මුණගැහුණු නිසා තමයි අපි දන්නේ බල්බ් එක නිමිලා ආය අලුතෙන් පත් වුණා කියලා. හැබැයි මේක හම්බ නොවෙන තරම් වේගකින් සිද්ධ වෙනකොට අපිට පත් වෙලාම තියෙන බල්බ් එකක් හම්බ වෙනවා මිසක් අලුතෙන් පත් වෙච්ච අවස්ථාවක් අපිට ඒ අතරමැද හම්බ වෙන්නේ නැහැ. ඒ අතරමැද හැම තප්පරයකටම 50%ක් අලුතෙන් පත් වෙලා තියෙනවා. මොකද 50%ක් නිවුන නිසා. එහෙමනම් බලන්න මෙන්න මේ සිද්ධිය තුළ නিত্য විදියට එක දිගටම බල්බ් එක පත්තු වෙලාම පෙවතුනා නෙමෙයි. බල්බ් එක නිවෙනවා පත්තු වෙනවා නිවෙනවා පත්තු වෙනවා කියන සිද්ධියකට යටත්ව සිද්ධ වෙච්ච සිද්ධියක් තියෙනවා. මේ රූපයත් එහෙමමයි. රූපේ තුළ ගත්තාම මේ රූපය සතර මහා ධාතු ටික රාසි වෙලා සකස් වෙන උපාදාය රූපේ ඊළඟ මොහොතම වෙනකොට සතර මහා ධාතු වෙනස් වෙලා ආයෙත් අලුතෙන් උපාදාය රූපයක් නිර්මාණය වෙනවා. හැබැයි මේකේ වෙනස අපිට හඳුනා ගන්න බෑ ඒ තරම් වේගින් මේ ක්‍රියාවලිය සිද්ධ වෙන නිසා. තප්පරයකට 50%ක වේගින් සිද්ධ වෙච්ච මේ බල්බේ නිවෙනපත් වෙන එක අපිට හඳුනා ගන්න බැරි වුණා නම් ඊටත් වඩා අධික වේගයකින් සිද්ධ වෙන දෙයක් නිවෙනවපත් වෙනවා වගේ සිද්ධියකට යටත්ව ඒ වගේ වේගින් සිද්ධ වෙන සිද්ධියක් තමයි මේ සතර මහා ධාතු සකස් වෙනවා බිඳ වැටෙනවා කියන සිද්ධිය. ඉතින් මේක කොහොම හඳුන ගන්නද? ඒකට අපිට නුවණකින් තේරුම් ගැනීමක් අවබෝධයක් තමයි අවශ්‍ය වෙන්නේ. කවදාක්වත් ඇහෙන් බලලා බල්බයක් නිවෙනවපත් වෙනවා කියන සිද්ධියක් අපිට හඳුන ගන්න බෑ. ඒකට තියෙනවා දර්ශ න්‍යායක්. හර්ට්ස් පිළිබඳව උගන්නන මේ විදුලිය පිළිබඳව ඒ සර්කල් එකක් පිළිබඳව උගන්නන න්‍යාය දර්ශනයක් තියෙනවා. ඒ විද්‍යාත්මකව උගන්නන ඒ ඉලෙක්ට්‍රෝන විද්‍යාව සම්බන්ධයෙන් ඒ න්‍යාය අපි ඉගෙන ගත්තාම ඒ න්‍යායට අනුකූලව පරීක්ෂණය කරපුවාම අපිට අඳුනා ගන්න පුළුවන් ඊ කියන සිද්ධාන්තය ඇත්තයි කියලා. ඒ වගේ දහමෙත් අපිට කතා කරනවා හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට ඉතුරු නැතුවම නැති වෙනවා. මේ හේතුඵල දහමක් දිගටම ක්‍රියාත්මක වෙන්නේ හේතු ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව වේගවත් සිදුවීමක් තියෙනවා. මෙන්න මේ වේගවත් වූ ක්‍රියාදාමයේ වේගවත් වූ ක්‍රියාවලිය අපිට බැලු බැලමට පේන්නේ නැහැ. මේ තියෙන්නේ කියලා අපිට පෙන්වන්න පුළුවන් ඇතිවවට හම් වෙනවා මිසක් හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන යථාර්ථය අපිට සාක්ෂාත් වෙලා නැහැ. ඒ නිසා තමයි විදර්ශනා ඥාන දර්ශනයක් විදිහට බුදුරජාණන් වහන්සේ මේ යථාර්ථයේ අවබෝධ වීම පිණිස මෙන්න මේ දර්ශනය අහලා දැනගෙන සුතමේ ඥානයකින් අරගෙන ඊට පස්සේ මේ ගැන හොඳට නුවණින් විමසන්න චිත්තාමේ ඥානයකට යොදන්න. ඒ යොදපු චිත්තාමේ ඥානය භාවනාවේ ඥානයකට යොදන්න. භාවනාවක් විදිහට තමන්ගේ ජීවිතයට මේක එකතු කරගෙන හොද්දට ජීවිතය තුළින් විමසලා බලන්න කියලා පෙන්නනවා. එතකොට හම්බ වෙමි කියන යථාර්ථය. මොකද මේ වේගය අඩු වෙනකොට අපිට පේනවා මේ සිද්ධිය ඇති වෙලා නැති වෙන බවට. දක්වා ගේන්න පුළුවන් හිත ඒ තරම් සියුම් මට්ටමකට හිත දියුණු කරන්න පුළුවන්. එතකොට මේ කියන දර්ශනය දකින්න පුළුවන්. එහෙමනම් ඔන්න රූපයේ පිළිබඳව මේ රූපේ ඇති වෙලා නැති වෙලා යන සිද්ධිය ඇති වෙනව නැති වෙනව කියන සිද්ධිය ඉබේ වෙච්ච දෙයක් නෙමෙයි. හේතු නිසා හටගත්තා වූ රූප ධර්මිය හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා කියන තැනකින්
දකින්න පුළුවන්කම ඇති වෙනවා. ඔන්න ඔය දැක්ම ඇති කර ගැනීමක් වෙනකොට නිත්‍ය වශයෙන් ගත්තා වූ යම් සංඥාවක් තියෙනවා නම් යම් රූපයේ පිළිබඳව යම් අදහසක් තිබුණා නම් මේක දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ රූපේ පැත්තට නැඹුරු වෙලා රූපේ පැත්තෙන් සැපසතුට හොයන්න කාමයට ලොල් වෙලා කාමයට නැඹුරු වෙලා මේ සැපසතුට හොයන්නට යොමු වෙලා කටයුතු කරපු හැම වෙලාවකම ඇත්තටම මේ රූපේ පැත්තෙන් අපිට උරුම වෙලා තිබුණේ දුකයි. මොකද මේ රූපේට තණ්හා කරලා රූපේ තණ්හා උපාදාන වශයෙන් පරිශීලනය කරපු නිසා දුක්ඛ ස්වභාවයකටපත් වෙලා දුක උරුම වෙලා තියෙනවා. දුක හදාගෙන විඳලා තියෙනවා කියන තැනකින් අපිට මේ රූපයේ පිළිබඳව දකිනකොට දුක පිළිබඳව විමසනකොට රූපයට නැඹුරු වෙලා තියෙන්නේ තණ්හාවෙන් කියන කාරණාව අවබෝධ වෙනකොට අපිට මේ රූපය මුල් කරගෙන පහළ වෙලා තියෙන දුක පිළිබඳවත් දුකට හේතුව පිළිබඳවත් දුකේ නිරෝධයත් නිරෝධ කරන ක්‍රමවේදය පිළිබඳවත් අපිට මනාව වැටහීමක් අවබෝධයක් ලබන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මේ රූපය අපි හිතමුකෝ අපේ ඇස් ඉදිරිපිටට හම්බ වෙච්ච රූපයක්. මේ රූපයේ සත්වයක් පුද්ගලයක් ආත්මයක් විදිහට අපේ හිතින් ඇසුරු කරපු නිසා අපේ හිතින් මේ පැත්තට නැඹුරු වෙච්ච නිසා අන්න අපිට රූපය ඇත්ත නොදැක්ක නිසා රූපේට තණ්හා වශයෙන් බැසගත්ත නිසා අපිට ඒ රූපේ පුද්ගල වශයෙන් ආත්ම වශයෙන් පුද්ගල දිට්ඨියක් උපදිනවා. අපි හිතමු පඹේ කරඹයා අපිට පුද්ගලයෙක් කියලා හිතෙන්නේ. එතන පුද්ගලයෙක් හිටපු හින්දා අපිට පුද්ගලයෙක් පෙනුණා නෙමෙයි. එතන පඹයෙක් කියලා කියන්නේ ඒ රූප ස්වභාවයක් තියෙන, ඒ හැඩ ස්වභාවයක් තියෙනවා. ඒ රූපයට, ඒ හැඩ ස්වභාවයට මානසිකව පුද්ගල සංඥාවෙන්, එහෙම නැතිනම් පුද්ගල හැඟීමෙන්, අත්වාද උපාදානයේ, එහෙම නැතිනම් අත්වාද මට්ටමක් ආත්මයි කියන හැඟීමක් හිත තුළ ඉපදෙනකොට ඒ හැඟීමෙන් තමයි අර රූපය ග්‍රහණය කරගන්නේ සත්වයෙක් පුද්ගලයෙක් කියන තැනකින්. ආත්ම හැඟීමක්, ආත්ම ස්වභාවයක් කියන තැනකින්. එතකොට අපිට ඔන්න පැහැදිලි වෙනවා මේ ආත්මී ස්වභාවය, ආත්මී ලක්ෂණය කොහොමද ඇති වුනේ කියලා. ඒ ඇතිවෙච්ච විදිහ හඳුනාගත්තොත් පමණයි අපිට පුළුවන්කම තියෙන්නේ දුරු කරන්න. එහෙම නැතිනම් අපි හිතුවොත් මේ බැහැර ආත්මයක් තියෙනවා, ඒ තියෙන ආත්මය නැති කරන්න ඕන කියන තැනකින් ආත්මය ඇතුලේ අනාත්මී දර්ශනයක් කොච්චර මෙනෙහි කළත් ආත්මයක්, ආත්මී හැඟීමක් ඇතුලේ අනාත්මී දර්ශනය මොනතරම් අපි මෙනෙහි කරත් විමර්ශනය කළත් අපිට අනාත්මය සාක්ෂාත් වෙන්නේ නැහැ. මොකද අනාත්මය කියලා කියන්නේ තියෙන එකක් නැති කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. ස්වභාවයේ තේරුම් අරගත්තාම දුරු වෙන්න ඕන ධර්මතාවයක්. මොකද අනවබෝධය නිසා ඇති කරගත්තා වූ හැඟීමක්, මෝහයක්, මුලාවක් තමයි ආත්මී හැඟීම කියලා කියන්නේ. එහෙනම් අනාත්මී වූ දර්ශනයකට පත් වෙනකොට රූපේ පිළිබඳව අපිට රූපේ යථාර්ථය අවබෝධ වෙනකොටයි ඒ එහෙම රූපයක් තියෙන තැනක, එහෙම නැත්නම් එහෙම රූප ස්වභාවයක් තුල නොදන්නකම, නොදැක්කකම නිසා, අනවබෝධය නිසා සත්ව පුද්ගල ආත්ම වශයෙන් ගත්තා වූ උපාදානය නිසා, අත්වාද උපාදානය නිසා අපි ඒ රූපය තුළ රැවටිලා සත්ව පුද්ගල ආත්ම වශයෙන් රූපයට බැසගෙන තියෙනවා. එහෙමනම් අපි රූපය පිළිබඳව හොඳට විමසන්නට ඕනේ. සතර මහා ධාතුවත්, සතර මහා ධාතුව නිසා උපන්නා උපාදාය රූපයත් කොයිම වෙලාවකවත් සත්‍යයේ පුද්ගලයේ කාත්මයක් වෙනවද කියලා හොඳට විමසලා බලන්නට ඕනේ. එහෙම සත්ව පුද්ගල ආත්මභාවයකින් තොර වූ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවෙන් සකස් වන යම් උපාදාය රූපයක් තියනවා නම් ඒ උපාදාය රූප එකක්වත් සත්වයේ පුද්ගලයක ආත්මයක් වෙන්නේ කොහොමද? එහෙම වෙන්න විදිහක් නැහැ කියන තැනකට ඔප්පු වෙන විදිහට රූපේ යථා ස්වභාවය අපි වටහා ගැනීම කළ යුතුම වෙනවා. අපි හිතමු මෙහෙම උදාහරණයකට. අපි දන්නේ නැහැ සකස් වෙලා තියෙන්නේ කොහොමද කියන්නේ. අපි දන්නේ නැහැ මේක නිර්මාණය කරලා තියෙන්නේ කොහොමද කියන්නේ. හැබැයි අපිට
පේන්න තියෙනවා යනවායනවා කතාබහ කරනවා ඉරියව් පවත්වන නොයෙකුත් ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. අපි කතාබහ කරනේවට ප්‍රතිචාර දක්වනවා. මේ සියලු දේ සිද්ධ වෙනවා. අපිට හිතෙනවා මේ මිනිස්සෙක් කියලා. මේ පුද්ගලයෙක් මේ තුල ආත්මයක් තියෙනවා කියන තැනකින් අපිට හිතෙන්න පුළුවන්. අපි මේ පේන රූපේ ගලවලා බැලුවොත් මේකේ වයර් කෑලි ටිකක් එන මුරිච්ච නට් ටික ඒ වගේම ප්‍රෝග්‍රෑම් කරපු විදුලි පද්ධතියක් සර්කිට් එකක් ක්‍රියාත්මක කරන්න මෝටර බෙල්ට් ආදී ඒ යාන්ත්‍රික උපකරණ ටිකක් සහ උඩින් සකස් කරපු ආවරණයක් හම්බ වෙයි. මේ කෑලි ටික ගලවලා 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 බලපුවාම අපිට හම්බ වෙන්නේ යාන්ත්‍රික උපකරණ ටිකක් යම් පාවිච්චි කරපු තාක්ෂණයක් හම්බ වෙයි. මේ රොබෝ කෙනෙක් කියලා අපි කියන්නේ. හැබැයි මේ ටික ගලවලා බලලා කෑලි ටික බලපුවාම අපිට තේරෙනවා මේ එකම කෑල්ලකවත් පණ ඇති බවකින් කතා කරන්න පුළුවන්කම හෝ සත්ව පුද්ගල ආත්ම වශයෙන් ගනුදෙනු කරන්න එහෙම ස්වභාවයක් මේ තුල අන්තර්ගත වෙලා නැහැ කියන නුවණක් පිහිටනවා. එහෙමනම් මේ එකම නට් කෑල්ලකවත් එන කෑල්ලකවත් මේ කියන වයර් කෑල්ලකවත් මේ කියන එකම සර්කිට් එකක් ඇතුළේවත් ඒ IC ට්‍රාන්සිස්ටර් ආදී ඒ තියෙන විද්‍යුත් උපකරණ ඇතුලේ වක්ක ඒ වගේම යාන්ත්‍රික ක්‍රියාවලියන් තුල මෝටර වෙන්න පුළුවන් බෙල්ට් වෙන්න පුළුවන් ආදී මේ තියෙන කටයුතු සිද්ධ වෙන මේකම කොටසක වක්ක එහෙම නැතිනම් පිටින් ආවරණය කරන ලද ආවරණය තුලවත් සතෙක් පුද්ගලයෙක් ආත්මයක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි මේ කැහැලි ටික එකට එකතු වුණාම යනවනවා කියන ක්‍රියාවලියක් හැරෙනවා කියන ක්‍රියාවලියක් අතපය ඔසවනවා කියන ක්‍රියාවලියක් ආදී මේ නොයෙකුත් ක්‍රියාකාරකම් ටිකක් අපිට දකින්නට ලැබේ. ඒ ක්‍රියාකාරකම් ටික දකිනකොට අපේ හිතින් අපි ඔසවල දෙනවා නම් සත්පුද්ගල හැඟීම ඒ සත්පුද්ගල ආත්මී හැඟීමම තමයි අර රූපයට ගැට ගහලා අපි ඒ රූපේ පුද්ගලයෙක් කියන තැනකින් ගනුදෙනු කරලා තියෙන්නේ. හැබැයි ඇත්තට මෙතන තිබිලා තියෙන්නේ යාන්ත්‍රික ක්‍රියාවලියක්. එහෙම නැතිනම් රොබෝ කෙනෙක්. රොබෝවක් කියන තැනකින් ගත්ත හැකි. එතකොට මේ රොබෝව තුළ ආත්මයක් තියෙනවා කියලා කිව්වොත් හරිද? කලින් ආත්මයක් තිබුණා දැන් ආත්මයක් නැහැ කිව්වොත් හරිද? කලින් ආත්මයක් තිබුණේ නැහැ දැන් ආත්මයක් තියෙනවා කිව්වොත් හරිද? මේ රොබෝ එක ඇතුලේ ආත්මේ තියෙන්නේ කියලා කිව්වොත් හරිද? ආත්මයමයි මේ රොබෝමයි කියලා කිව්වොත් හරිද? මේ රොබෝව විතක ආත්මය අසුරු කරනවා, විතක රොබෝ ආත්මේ විදිහට පෙනී ඉන්නවා, විතක රොබෝව ආත්මේ රොබෝ විදිහට පෙනී ඉන්නවා කියලා මේ විදිහට කිව්වොත් මේ කියන කතා එකක්වත් නිවැරදිද? එහෙම කතා කියන්න සුදුසුද මෙතන? අන්න අපිට තේරෙනවා නුවණට වැටහෙනවා මේ රොබෝ කියන මේ සංකල්පය තුළ මේ නිර්මාණය තුළ සත්ව පුද්ගල හැඟීමෙන් බලපුකම නිසයි අපිට පුද්ගලයෙක් මෙතන පෙනුනේ. හැබැයි ඒකේ ඇත්ත හොයලා බලනකොට මේ කෙලෙසේ නිසා මෙහෙම පෙනුන බව අපිට අවබෝධ වෙනකොට යථාර්ථය මෙන්න මේකයි, ස්වභාවය මෙන්න මේකයි කියලා අපිට වටහා ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් රූපය තුළ අපි හොඳට සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා උපන්න උපහදාය රූපයන් වලට වෙන් කරගත්තාම, එහෙම නැතිනම් මේ කුණුප කොටස් වලට වෙන් කරගත්තාම මේ ශරීරයේ මේ එකම කොටසක්වත් ආත්මීය ස්වභාවයක්වත් ආත්මීය හැඟීමකින්වත් ගනුදෙනු කරන්න පුළුවන් සුදුසු දෙයක් නොවන බවට වැටහෙනකොට එහෙම දෙයක් තිබිච්ච තැනක තමයි අපිට සත්ව පුද්ගල ආත්මී හැඟීමෙන් සත්වයෙක් වෙලා පුද්ගලයෙක් වෙලා තියෙන්නේ කියන අවබෝධයකට පත් වෙනකොට නුවණකට පත් වෙනකොට අපි දන්නවා සිද්ධ වෙලා තියෙන මෙන්න මේ වගේ විදිහේ අඩුපාඩුවක් මේ වගේ විදිහේ වැරද්දක් කියන එක අපි හොඳටම දන්නවා. අන්න ඒ විදිහට ඒ නුවණ උපදිනකන් මේ විදිහට විදර්ශනා කළ යුතුයි අනාත්මී දර්ශනේ සාක්ෂාත් වෙනක අනාත්මී දර්ශනේ ප්‍රකට කරමින් අපි විදර්ශනා කළ යුතු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට රූපයේ පිළිබඳව අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතු වෙනවා. ඊළඟට වේදනාව ගත්තොත් මම මේක එකටම ගන්නම්. වේදනාව සංඥා සංකාරයන් කියන මේ ධර්මතා තුනම වේදනා සංඥා සංකාර කියන ධර්මතා තුන හේතු නිසා හටගත්ත ධර්මයෝ. හේතු නැති වෙනකොට නිරුද්ධ වෙන ධර්මයක්. හේතු නිසා හටගත්ත ධර්මයෝ හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා නම් ඇති බවට ගන්න බෑ අපිට
නෑ කියලා කියන්නත් බැහැ අපිට. මොකද හේතු නිසා හටගන්න බව දකින්නවනම් නෑ කියන්නත්, හේතු නිසා හටගත් ධර්මිය හේතු නැති වෙනකොට නැති වෙනවා දකින්නවනම් තියෙනවා කියන්නත් පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. එහෙනම් ඇති බවටවත් නැති බවටවත් අපිට කතා කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ මේ ධර්මයන් පිළිබඳව. මේ ටික ඇති වුණේ ස්පර්ශය හේතු කරගෙන. ස්පර්ශය හේතු කරගෙන වේදනාවත් සංඥාවත් සංකාරයත් ඇති වෙනවා. එහෙමනම් මේ ස්පර්ශය මූලික කරගෙන වේදනා සංඥා සංකාරයන් උපදිනකොට මේ වේදනාව සංඥාව සංකාරය කියන නාම ධර්ම ටික ස්පර්ශය හේතු කරගෙන ඇති වුණා නම් ස්පර්ශය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන ධර්මයක්. එහෙමනම් හේතු නිසා හටගත්ත දේ හේතු නැති වෙනකොට ඉතුරු නැතුවම නැති වෙනවා නම් දැන් අපිට වේදනාව නිත්‍යයි කියලා, සංඥා නිත්‍යයි කියලා, සංකාරය නිත්‍යයි කියලා නිත්‍ය සංඥාවෙන් අපිට ගනුදෙනු කරන්න බෑ. හේතු නිසා හටගත්ත ධර්මය හේතු නැති වෙනකොට නැති වෙනවා නම් අන්නේ නැති වෙන නිසා මේ ධර්මතාවයන් අනිත්‍යයි කියලා කතා කරන්න පුළුවන්කම තියෙනවා. තියෙනවා කියලා හෝ නැහැ කියලා හෝ නිත්‍ය සංඥාවෙන් කතා කරන්න අපිට අවස්ථාවක් සැලසෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන නිසා. අන්න අනිත්‍යයි කියන දර්ශනය අපිට ඒ හරහා පිළිබිඹු කරගන්න, ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නිරුද්ධ වෙන මේ වේදනා සංඥා සංකාර කියන ධර්මතාවය නාම ධර්මයන් හැටියට හඳුනා නොගෙන ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම එහෙම නැතිනම් වේදනා සංඥා සංකාර කියන ධර්මතාව ටිකට නැඹුරු වෙලා ඒ වේදනා සංඥා සංකාරයන් තුලින් ඒ ලැබෙන ස්පර්ශයේ සුඛ වේද සුඛ ස්පර්ශයේ සුඛ වේදනාවක් බවට පත් කරගන්නට, ඒ වේදනාවෙන් සුඛ සංඥාවක් උපදවා ගන්නට, සුභ සංකාරයක් විදිහට උපදවා ගන්නට අපි ඒ සඳහා නොයෙකුත් වෙහෙසෙන උපක්‍රම යොදනවා නම් අපි හිතනවා එතන අපිට තියෙන්නේ සැප සතුට පමණයි කියන තැනකේ. නමුත් ස්පර්ශය නිසා ඇතිවෙන වේදනාව සංඥාව සංකාරය කියන මේ විඳීම් දැනීම් කල්පනා කිරීම කියන මේ ධර්මතා ටිකෙන් අපිට කැමැත්ත ඇසි ඇති වෙලා, එහෙම නැතිනම් තණ්හාව යෙදිලා ඒ සරහා සත්පුද්ගල ආත්ම වශයෙන් උපදින්නට වගේම ඒ හරහා අපිට දුක උපදින්නටත් හේතු වෙනවා. ස්කන්ධයන් ටික උපාදාන කරගත්තාම පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා පැහැදිලි කරනවානේ. එහෙනම් වේදනා උපාදානය වෙලා, සංඥා උපාදානය වෙලා, සංකාරය උපාදානය වුණොත්, තණ්හාව යෙදිලා උපාදානය වුණොත් ඒ වේදනාවම දුකක්, දුක උප්පත්තියක්. සංඥාවම දුකක්, සංඥාව දුක උප්පත්තියක්. සංකාරයම දුකක්, ඒ සංකාරයේ දුක උප්පත්තියක්. එහෙම වේදනා සංඥා සංකාර දුකක් වුණා නෙමෙයි, වේදනා සංඥා සංකාරයන් කෙරෙහි තණ්හාවෙන් බැඳිලා උපාදාන වශයෙන් හැසිරෙනවා නම්, දැඩිව අරගෙන තිබෙනවා නම්, අන්නේ දැඩිව ගැනීම තුළ දුක උපදන්නට හේතු වෙලා තියෙනවා, දුකම උපද්දනවා වෙනවා. එහෙමනම් අපිට හොඳට මෙතනදී විමසන්න වෙනවා, හේතු නිසා හටගත් ධර්මයෝ හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා නම්, ස්පර්ශය හේතු කරගෙන නම් වේදනා සංඥා සංකාර උපදින්නේ, ස්පර්ශ නිරුද්ධ වෙනකොට වේදනා සංඥා සංකාරයන් නිරුද්ධ වෙනවා නම්, හේතු නිසා හටගත්තා වූ ධර්මය හේතු නැති වෙනකොට නිරුද්ධ වෙන දෙයක් නම් කොහොමද අපි මෙතන සැප විඳින්න පුළුවන්කම තියෙන්නේ, කොහොමද අපි මෙතන දුක් විඳින්න පුළුවන්කම තියෙන්නේ? මේ හේතු නිසා හටගත් ධර්මය හේතු නැති වෙනකොට නැති වුණා නම්, ඒ නැති වෙන බව දැක්කනම් ඒ කෙරෙහි තණ්හාවෙන් බැඳෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මොකද තණ්හාවෙන් බැඳෙන්නේ ඉතුරු වෙන්නේ නැහැ යමක්. මොකද හේතු නිසා හටගත් දේ හේතු නැති වෙනකොට නිරුද්ධ වෙන නිසා තණ්හාවෙන් බැඳෙන්නේ කුමකටද? තණ්හාවෙන් බැඳෙන්න පුළුවන්කමක් ඉතුරු වෙන්නේ නැහැ. තණ්හාවෙන් බැඳෙන්න පුළුවන්කමක් හම්බ වෙන්නේ හැම වෙලෙම තියෙන දෙයකට. නැති දෙයකට තණ්හාවෙන් බැඳෙන්න බෑ. නැති වෙච්ච දෙයකට තණ්හාවෙන් බැඳෙන්න බෑ. තියෙන දෙයකට හෝ තිබුණ දෙයකට හෝ තියේවි කියලා විශ්වාස කරන දෙයකට තමයි තණ්හාවෙන් බැඳෙන්න පුළුවන්කම තියෙන්නේ. අතීතයේ හෝ තිබ්බා නම්, වර්තමානයේ හෝ තියෙනවා නම්, අනාගතයේ හෝ තියේවි කියලා හෝ හිතනවා නම්, තිබුණ තියෙන තියේවි කියන තැනකින් අපිට ඇති බවට හම්බ වෙන දෙයකට තමයි අපිට තණ්හාව කරන්න පුළුවන්කම තියෙන්නේ. තණ්හාව යෙදෙන්නේ. හැබැයි හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන
යථාර්ථයේ දකිනවනම් අපිට තණ්හා කරන්න යමක් ඉත් හම්බ වෙන්නේ නැහැ. තණ්හාව පවත්න්න යමකට හම්බ වෙන්නේ නැහැ. තණ්හාව නොයදෙනකොට උපාදාන වශයෙන් හැසිරෙන පරිසරයක් හම්බ වෙන්නේ නැහැ. උපාදාන වශයෙන් පරිසරයක් හම්බ නොවෙනකොට දුක් වශයෙන් කතා කරන්න පුළුවන් පරිසරයක් අපිට හම්බ වෙන්නේ නැහැ. දුකක් කියන තැනකින් අපේ ජීවිතයට ලැබෙන පරිසරය සම්පූර්ණයෙන්ම අයින් කරන්න පුළුවන්. දුක අයින් වෙන්නේ භව නිරෝධයකින්, තණ්හා නිරෝධයකින්, උපාදාන නිරෝධයකින්. එහෙමනම් තණ්හා උපාදාන භව නිරුද්ධ කරන්නට නම් අපි රූපේ තුල, වේදනාව තුල, සංඥාව තුල, සංකාරයේ තුල කියන මෙන්න මේ වේදනා සංඥා සංකාරයන් පිළිබඳව මනා අවබෝධයක්, මනා වැටහීමක් ඇති කරගන්නට ඕන. ඊළඟට අපි ගත්තොත් අනාත්මී දර්ශනය. මේ වේදනාව කියන තැන ස්පර්ශය නිසා හටගත්ත වේදනාව ස්පර්ශ නැතිනකොට නිරුද්ධ වෙනවා නම්, ස්පර්ශය නිසා හටගත්ත සංඥාව සංකාරයේ ස්පර්ශ නිරුද්ධේ නිරුද්ධයට පත් වෙනවා නම්, දැන් හටගත්ත ධර්මය නිරුද්ධ වෙනවා නම් න ආත්ම, ආත්මයක් නැහැ කියන තැන නෙමෙයි අනාත්මයි කියන තැනකින්. එහෙම නැතිනම් ආත්මයක් නැහැ කියන අර්ථයෙන් නෙමෙයි න ආත්ම අනාත්මයි කියන තැනකින්. ආත්මයක් තිබුණෙම නැහැ, තියෙනවත් නෙමෙයි, අනාගතයට තියේවි කියන තැනකින්වත් හම්බ නොවන මට්ටමකට අනාත්මීය දර්ශනයක් අපිට හම්බ වෙනවා නම්, වේදනාව තුළ කොයිම වෙලාවකවත් ආත්මයක් තිබුණෙත් නැහැ, තියෙනවත් නෙමෙයි, වේදනාව නිසා අනාගතයට ආත්මයක් උපදින්නත් පුළුවන් කියන තැනකින් හෝ අනාගතයට වේදනාව නිසා ආත්මයක් නූපදී කියන අවබෝධයකට පත් වෙන්න පුළුවන් නම්, ආත්මයක් තිබුණෙත් නැහැ, තියෙනවත් නෙමෙයි, තිබෙන්නෙත් නැහැ කියන තැනකින් නොහටගත් බවක්ම අපිට සාක්ෂාත් වෙන විදිහට අපි මේ වේදනාව, සංඥාව, සංකාරය පිළිබඳව බැරිය යුතු වෙනවා. වේදනා, සංඥා, සංකාරයන් පිළිබඳව, නාම ධර්මයන් පිළිබඳව අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් හොඳට නුවණින් විමසලාම බැලිය යුතු වෙනවා. එහෙම බලන විට තමයි නිත්‍ය වශයෙන් ගත්තා වූ ස්කන්ධ, එහෙම නැතිනම් රූපේ පිළිබඳවත් නාමයේ පිළිබඳවත්, නිත්‍ය වශයෙන් ගත්තා වූ ස්කන්ධයන් පිළිබඳව අපිට යථා ස්වභාවය වැටහෙනකොට, හේතුඵල ධම වැටහෙනකොට තමයි නිත්‍ය වශයෙන් ගත තැන හැබෑවටම පැවතිලා තියෙන්නේ හේතුඵල ධමක් නේද කියන අනිත්‍යතාවයේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවා. ඊළඟට මේ රූප, වේදනා, සංඥා, සංකාර කියන මේ නාම රූප ධර්මයන් තුළ, එහෙම නැතිනම් මේ ස්කන්ධ ධර්මයන් තුළ අපි හැම වෙලෙම ගත්තනම් සැප වශයෙන් සැප බවකට පත් කරගන්න පුළුවන් ස්වභාවයක් මේ තුළ අත්විඳනනම් ඒ අපේ අනවබෝධය නිසාමයි. මේ හේතු නිසා හටගත් ධර්මය හේතු නැති වෙනකොට නැති වෙන ස්වභාවයෙන් යුක්තයි නම් අපිට මේ තුළ තණ්හා කිරීමෙන් දුක පමණක්ම නම් ලැබිලා තියෙන්නේ. තණ්හාව නිසා කවමදාක්වත් දුක කියන ධර්මතාවයේ අභිබවල යන්න පුළුවන් මට්ටමක තවත් ධර්මතාවයක් උපද්දවලා නැහැ. ඒ නිසා තණ්හා වේදුන තැන දුකම උපද්දවලා, දුකම ඇති කරවලා, දුකටම පිහිට කරලා පවතින ධර්මතා ටිකයි උපදින්නේ. එහෙමනම් අපිට තේරෙනවා නම් දුක හටගත්තේ මෙහෙමයි, දුකේ ස්වභාවය මෙහෙමයි, ඒ දුක නිරුද්ධ වෙන්නේ මෙහෙමයි, නිරුද්ධ කරන්න නම් අනුගමනය කළ යුතු ක්‍රමවේදය මෙන්න මේකයි කියලා අපිට ප්‍රතිපදාව වැටහෙනවා නම් රූප, වේදනා, සංඥා, සංකාරයන් පිළිබඳව අපිට දුක්ඛූ දර්ශනයකින් දකින්න පුළුවන්. මේ දුකත්, දුකට හේතුවත් දැකමින් වාසය කරලා දුකේ නිරෝධයකින්, නිරෝධ කරන ප්‍රතිපදාව සාක්ෂාත් කරගන්න මේ විදර්ශනාව උපකාර වෙනවා. ඊළඟට මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන, එහෙම නැත්නම් රූප, වේදනා, සංඥා, සංකාර කියන මේ නාම රූප ධර්මයන් හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට ඉතුරු නැතුවම නැති වෙන සිද්ධියක් නා. මේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට ඉතුරු නැතුවම නැති වෙන මේ ධර්මතාවය තුළ තමන්ගේ අනසක පවත්වන්න, තමන්ගේ බලපරාක්‍රම යොදන්නට, තමන් කියන හැඟීමෙන් සත්පුද්ගල ආත්මී වශයෙන් හැසිරෙන්නට කුමන ධර්මතාවයක්ද පවතින්නේ කියලා විමසලා බැලුවොත් රූපය සතර මහා ධාතුන්ගෙන් හටගත් එකක්. ඒ තුළ සත්පුද්ගල ආත්ම වශයෙන් හැසිරෙන්නට පරිසරයක් නැහැ. හේතු නිසා හටගත් දේ හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා, පවතින දෙයක් නැහැ එතන.
හැම වෙලේම නිරුද්ධ වෙන ධර්මතාවයක් හට ගන්නවා නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිසා හට ගන්න වේදනා සංඥා සංකාර ටික ස්පර්ශ නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා නම් නිරුද්ධ වෙන ධර්මතාවයක කොහොමද ආත්මීය හැඟීමෙන් සත්පුද්ගල වශයෙන් තමන්ගේ බලපරාක්‍රමයේ පවත්වන්නේ? සත්පුද්ගල ආත්ම වශයෙන් හැසිරෙන්නේ කොහොමද? ඒ දේවල් නිරුද්ධ ධර්මතාවයන් නම් හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන දෙයක් නම් කොතනටද පවත්වන්නේ? කොහොමද පවත්වන්නේ කියන ප්‍රශ්නේ පැන නගිනවා. ඒ විදිහට නුවණින් විමසනකොට ස්කන්ධ ටික ආරම්භය ඒ ඇත්ත නොදැක්කකම නිසා, ඒ වගේම කාලයක් පුරුදු පුහුණු කරපු නිසා, සත්ව පුද්ගල ආත්ම වශයෙන් වැරදි විදිහට බැසගත්ත නිසා, ආත්මීය හැඟීමෙන් අත්වාද උපාදානයෙන් මේ ස්කන්ධ ටික හැසිරෙච්ච නිසා අපිට මේ ස්කන්ධවල සත්ව පුද්ගල ආත්මභාවයකින් යුක්ත වූ රූප හම්බ වෙලා තියෙන්නේ කියන තැනකට නුවණක් එනවන. වැරදීම මෙන්න මෙහෙමයි වෙලා තියෙන්නේ කියලා. හැබැයි මෙහෙම සතර මහා ධාතු වලින් සකස් වෙච්ච රූපය, ස්පර්ශය නිසා ඇති වෙච්ච වේදනා සංඥා සංකාර වලින් සකස් වෙච්ච නාම ධර්මයක් තියෙන්නේ කියන තැනකට නුවණ උපදිනකොට, ඒ හේතු නිසා හටගත්තා වූ නාම රූප ධර්මයෝ හේතු නැති වෙනකොට නිරුද්ධතාවයකටපත් වෙනවන. සත්ව පුද්ගල ආත්ම වශයෙන් හැසිරෙන්න යමක් ඉතුරු නොවෙනවන. කොයිම වෙලාවකවත් කලින් තිබිලත් නැහැ, දැන් තියෙනවත් නෙමේ, මතුවට පවතිනවත් නෙමේ කියන තැනකින් හොද්දට නුවණ පිහිටනකොට, අන්නේ නුවණට හැකියාව තියෙනවා මේ අනාත්මී දර්ශනය සාක්ෂාත් කරවන්නට. අනාත්මී වූ දර්ශනය තුළ තමයි අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදර්ශනා ඥානය ඇති කර ගැනීමට. විදර්ශනාව කියලා කියන්නේ අනාත්මී වූ දර්ශනයත් බලන එක. එතකොට අපිට පැහැදිලිව පෙනෙනවා, පැහැදිලිව දැනෙනවා මේ තියෙන කාරණාවේදී අපිට සාක්ෂාත් වෙලා තියෙන්නේ, එහෙම නැතිනම් අපි අනවබෝධය නිසා සකස් කරගෙන තියෙන්නේ මොන වගේ කාරණා ටිකක්ද කියලා. ඒ විදිහට අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, රූප වේදනා සංඥා සංකාර කියන මේ නාම සහ රූප ධර්මයන් පිළිබඳව විග්‍රහ කරගන්නට ඕනේ. ඊළඟට විඥානය ගැන මම පොඩ්ඩක් තබා ගත්තේ, මේ විඥාන ස්වභාවයත් හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොටම නිරුද්ධ වෙන ධර්මතාවයක්. නමුත් මේක ටිකක් සියුම් මට්ටමකින් සහ සංකීර්ණ භාවයකින් වැඩි. ඒ නිසා අපිට හිතෙන්න පුළුවන් පරම්පරාවක් විදිහට එක දිගටම යන විඥානයක් මේ පවතින්නේ කියලා. නැහැ, ඇත්තටම විඥානය කියන ස්වභාවයේ හඳුනා ගන්නා වූ ස්වභාවයක්, විජානන ලක්ෂණයෙන් යුක්ත ස්වභාවයක්. එහෙමනම් ඇහැ නිසා යම් හඳුනා ගැනීමක් සිද්ධ වෙනවද? ඒ හඳුනා ගැනීම ඉවර වෙනවත් එක්කම කන නිසා හඳුනා ගැනීමක්, නහය නිසා හඳුනා ගැනීමක්, දිව, කය, මනස කියන මේ ආයතන හය නිසා යම් හඳුනා ගැනීමක් තියෙනවා නම් ඒ මනෝ විඥාන මට්ටම, එහෙම නැතිනම් විජානන ලක්ෂණයෙන් යුක්ත වූ විඥාන මට්ටම හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. එතකොට ස්කන්ධ පංචකය තුළ විඥානස්කන්ධය කියලා කියන්නේ කෙලෙස් ටික ඇති කරවන්න සහ ඒ ඇති කරවපු කෙලෙස් ටිකට පවතින්න සහ ඒ පවතින කෙලෙස් ටිකට යෙදෙන්න කියන කාරණා සියල්ලම මේ විඥානයේ හරහා ක්‍රියාත්මක කරව ගන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි විඥානය කියන්නේ කෙලෙස් වලින් මිශ්‍ර වෙච්ච දෙයක් මිස විඥානය කියන්නේ කෙලෙස් නෙමෙයි. මොකද විඥානය කියන්නේ කොයි වෙලාවකවත් කෙලෙස් නොවුනට සංඥා සංකාර වලින් එහෙම නැතිනම් කෙලෙස් කර්ම වශයෙන්, කෙලෙස් වශයෙන් හැසිරෙන්න පුළුවන් ධර්මතා ටික ක්‍රියාත්මක වුණාම, තණ්හා දිට්ඨි මාන වශයෙන් බැඳුනාම මෙන්න මේ විඥාණයට දුන්න පණිවිඩය තමයි විඥාණය හඳුනගන්නේ. එතකොට හැම වෙලේම රැවටෙන්නේ මේ විඥාණය. විඥාණය මායාවක් කියලා පෙන්වන්නේ ඒකයි. හැම වෙලේම මැජික් කරුවෙක් වගේ තමන්ට ලැබිච්ච දේ මවල පෙන්වන්න පුළුවන්කම තියෙනවා, රවට්ටන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ විඥාණය සුලත් මෙන්න මේ ගති ලක්ෂණ වලින් යුක්තයි කියන අවබෝධය ඇතුව අපි මේ විඥාණයත් එක්ක ගනුදෙනු කළ යුතු වෙනවා. එහෙම නොවුනොත් අපි රැවටෙන්න තියෙන ඉඩ ඕන තරම් වැඩි. මොකද අපේ ජීවිතේ ධර්මයම කියලා අධර්මයේ තුල ඕන තරම් මේ විඥානේ රවට්ටනවා. ඒ නිසා ධර්මයේ ධර්මයේ හැටියට හඳුනා ගන්න නම් මේ රැවටෙන විඥානීය ස්වභාවය හඳුනාගෙන ඉන්න වෙනවා. මේ විඥානෙට දුන්නොත් යමක් පණිවිඩයක්, ඒක හදලා උපනංවලා, අපි කියන්නේ කේක් එකක් අයිසිං කරලා එක එක විදිහේ ලස්සන කරලා දෙනවා වගේ, මේ විඥානෙට හම්බ වෙච්ච තොරතුරු ටික ලස්සන කරලා එක එක විදිහට වයිවරණ විදිහට නොයෙකුත් ක්‍රමවේදයන් වලින් මේ විඥාණය ලස්සන කරලා දෙනවා. ඒ ලස්සන කරලා දෙන ස්වභාවය ඇත්ත නෙමෙයි.
ඒක ඇත්ත නෙමේ කියලා තේරුම් ගන්නට නම් ඊට හම්බ වෙච්ච පණිවිඩ ඒ විඥානයේ විසින් හඳුනා ගන්නා වූ ලද දේවල් පිළිබඳව හොඳට සිහිය නුවණ ඇතුව විමසීම කළ යුතුම වෙනවා. ඒ විමසන්න වෙන්නේ ඒ විමසන දේ හඳුනා ගන්න වෙන්නේ නැවත විඥාණයෙන්මයි. ඒ නිසා හරිම පරිස්සම් විය යුතු තැනක්. ඒ නිසා ඒ පිළිබඳව ඉදිරියට අපි කතා කරන්නට තබලා අදට දේශනාව මෙතකින් සමාප්ත කරනවා. මොකද ඊළඟට අපි සමත විදර්ශනා යුගනද්ද කතාවේදී කතා කරනවා මේ කාරණාව තවදුරටත් පැහැදිලි වෙන විදිහට. ඒක දීර්ඝ කාලයක් එහෙම නැතිනම් වැඩසටහන් කීපයක් අරගෙන අපි තවදුරටත් මේ පිළිබඳව පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අද දවසේ නියමිත දේශනාව මෙතකින් සමාප්ත වෙනවා. ඉතින් අද දවසේදී අපි ඉතින් සිද්ධ කරගන්නට යෙදුනා වූ පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය පළමුවෙන් සියලුම දෙවියන්ට අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිවිසුර සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අපවත් වී වදාළ දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේට, ඒ වැතුළු කොට අපවත් වී වදාළ සියලුම සංඝ පීත්‍රොන් වහන්සේලාටත්, ඒ වගේම විශේෂයෙන්ම කොළොන්නාව පදිංචි ඒ අශෝක ඒ මහත්මියතුළු ඒ පවුලේ හැමදෙනාම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. 2006 වර්ෂයේදී ඒ පරලොස්සපත් වන්නට යෙදුන ඒ ආදරණීය මෑණියන් වන කේ අබේදීර ඒ මෑණියන්ටත්, ඒ වගේම ඒ ආදරණීය පියාණන් වන එම් ඒ ප්‍රේමදාස ඒ පියාණන් ඇතුළු කොට පරම්පරාගතව සංසාරගතව මිය ගියා වූ ඥාත හිත මිත්‍රාදී ඒ හැමදෙනාටම පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. පොදුවේ රටවාසීව ලෝකවාසීව මිය ගිය සියලු දෙනාටද මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා කියන තැනින් සාදු කියලා පින් අනුමෝදන් කරන්නට. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන් සිද්ධ කරගන්නට යෙදුණු පුණ්‍ය ශක්තියේ කුසල ශක්තියේ බලයෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලබා දෙන දහම්මග යොමු කරන අප ධර්මාචාර්යන් වහන්සේ මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ සත්පුරුෂකමින් යුතුවම සිහිපත් කරනවා. ඒ වගේම අප ආරණ්‍ය පරම්පරාවේ ඒ මහානායක මහින්පාණන් වහන්සේලා ඇතුළු සදා පූජනීය මහා සංඝරත්නයට වර්තමානයේ බෞද්ධ මාධ්‍යාලය තුල වැඩවාසය කරමින් කටයුතු කරන බොරලන්දේ ස්වාමින් වහන්සේ ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට, ඒ වගේම විශේෂයෙන්ම ඒ කොළොන්නාවේ පදිංචි ඒ අශෝක ඒ මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලුම දෙනාට, විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන ඒ පවුලේ සියලුම දූ දරුවන්ට, නැහිත මිතුරන්ට, ඒ වගේම බෞද්ධ මාධ්‍යාලයේ කාර්ය මණ්ඩලයට, රණවිරුවන්ට, ඒ වගේම සුවවිරුවන්ට නිදුක් නිරෝගී භාවය සියලු අභිවෘද්ධිය සැලසේවා කියලා ආශිර්වාද කරන්නටත්, පොදුවේ රටවාසී ලෝකවාසී හැමදෙනාටම මේ පවතින කොවිඩ් වසංගතයේ දුරවෙලා හැමදෙනාගම ජීවිත සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගෙන ධර්මානුකූල ජීවිතයක උතුම් වූ නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා, පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. හැමදෙනාටම තිරුවන් සරණයි.